ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. මම සම්පත් රාජිත ලේකම් ජාතික වෘද්ධ සමිතියේ පෙරමුණේ අපි දැක්කා විපක්ෂ නායක සජිත් තුමා කියනවා තමන් ජනාධිපති වුණොත් දිස්ත්‍රික් 25ම ජනාධිපති ලේකම් කාර්යාලය 25ක් විවෘත කරනවා. එතකොට මේ සජිත් ජනාධිපති වෙන්න එපැයි එතනින් අර පැත්තේ බැලුවොත් අපි ගණන් ඉලව් බල්ලද විපක්ෂ නායකතුමා මේවා කියන්නේ. ලේකම් කාර්යාලය 25ක් විවෘත කරද්දී එක කාර්යාලයකට කාර්යාල සේවකයෝ ඇතුළු කාර්ය මණ්ඩල 10 දෙනා බැගින් 250 දෙනෙක් වෙන් කරන්න ඕනේ. අඩුමතරමින් දැන් තියෙන රාජ්‍ය සේවකයන් වැටුපුර රුපියල් 35,000කින් වැඩි කෙරුවොත් ඔය 250ට 80,50,000 ගෙවන්න වෙනවා වැටුප විතරක් මාසකට. එතකොට දැන් මේ විපක්ෂ නායකතුමා මේ ගණන් ඉලව් බලලා නෙමෙයි මේවා කියන්නේ. එතුමා හිතන්නේ මම මේම කිව්වොත් මට මේම ඡන්ද ලැබෙයි කියන එක. මොකද අපිට මේ ජනාධිපති ලේකම් කාර්යාලය 25 ඒ කවදාවත් ඒක පරිපාලන මේ ගත යුතු පරිපාලන ක්‍රියාදාමයක් නෙමෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තියෙනවා මාධ්‍ය ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පරිපාලන කටයුතු කරන්න. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයක් තියෙනවා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඔහු ජනාධිපතිතුමාගේ වැඩ කටයුතු කරනවා, ඉතුරු පරිපාලන කටයුතු වලට ඔහු සහභාගී වෙනවා. මොකද්ද විපක්ෂ නායකතුමා බලාපොරොත්තු වෙන්නේ? ජනතාවගේ මේ පරිපාලනයේ ජනාධිපති ලේකම් කාර්යාලය පිටවල මේ බොළඳ අදහස්. මේවා ගැළපෙන ඉල්ලීම් නෙමෙයි, මේවා ගැළපෙන අදහසුකුත් නෙමෙයි, සැලසුමකුත් නෙමෙයි. කොහොම හරි තමන් බලය ගන්න තමයි විපක්ෂ නායකතුමා බලන්නේ. කවදාවත් එතුමාට නම් මේ රටේ ජනාධිපති වෙන්න බෑ. මොකද බලෙන් දෙන්න අදද්දිත් බාරගත්ත නැති විපක්ෂ නායකතුමා කොහෙන්ද ඡන්දෙන් එන්නේ? ඒක නිකන් බොරු කතාවක්. අනිත් එක අපි මේ රජයට කියන්න කැමති විශේෂයෙන් යාපාලන ආණ්ඩුවෙන් අපේ රනිල් ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්නේද්දී රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ට දුන්න අංක 2016 චක්‍රලේඛනයේ වැටුප වැඩි කිරීමක්. ඒක විශ්‍රාම ගිය කට්ටියට දෙන්න කියලා 35/2019 කියන චක්‍රලේඛනය නිකුත් කරා එවකට යාපාලන ආණ්ඩුවෙන්. ඒ දෙන්න තිබිච්ච චක්‍රලේඛනය උල්ලංඝනය කරලා නතර කරා, අවලංගු කරා ගෝඨාභය ජනාධිපතිතුමා ඇවිල්ලා. එතකොට ඒ ඉමිකම් 120,000කට ඉමි විශ්‍රාමිකයෝ. මේ වෙනකොට විශ්‍රාමිකයෝ අද්දාක් මිය ගිහිලා තියෙනවා. ඒ ඉමිකම නොලබා නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ මැතිවරණයට කලින් ඒ චක්‍රලේඛනයේ කඩිනමින් නිකුත් කරලා ඔය විශ්‍රාමිකයන්ට ඒ සාහනය ලබා දෙන්න කටයුතු කරන්න. ඒකම ඡන්දෙට කලින් අපි කියන්න කැමති මුළු රාජ්‍ය අංශෙම 55,000කට ආසන්න ආදේශක දෛනික කොන්ත්‍රාත් తాවකාලිකව සාහන පදරමින් සේවකයෝ සේවය කරන අවුරුදු 10කට වැඩි අද වෙනකන් ස්ථිර කරලා නැහැ. ඒක නිසා ඔවුන්වත් ස්ථිර කරන්න කියමින් මම යන වෙනවා. බොහොම ස්තුතියි.